සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම. අද දවසේ අපි යලිත් ඉන්නේ පැල්ලත්ත ප්‍රදේශේ. ඉතින් මේ අසරණු දරු පැටව දෙන්නට නිවසක් හදන මොහොතක අපට අරෝෂ කතා කරා. අරෝෂ කොහෙද ගෙවල්? අපි හම්වැල්ලේ, කොළඹ හම්වැල්ලේ. කොළඹ හම්වැල්ලේ ඉඳලා අරෝෂ මට කතා කරා මේ දරු පවුල දැකලා. ඉතින් ඇත්තටම අරෝෂ මොකද හිතුනේ මේ වගේ දෙයක් Facebook එකෙන් දකිනකොට? සෑහෙන මේ දුකක් ඇති වුණා මේක දැක්කම. මේ මිනිස්සුන්ට වෙලා තියෙන ඒ වුණාට අරෝෂ සමහරක් මිනිස්සුන්ට මේවා දැක්කට පස්සේ ඇත්තටම හදවතට දැනෙන්නේ නැහැ. ඇයි මේ අරෝෂ වගේ තරුණෙකුට ඇයි මෙහෙම දේවල් කරන්න උච්චර දුර බැහැර ඉඳලා මුදලක් එකතු කරගෙන ඇවිල්ලා එහෙම හිතෙන්න මොකද්ද හේතුව? හේතුව කියන්නේ අපිට මේ සංසාරේ ඉන්න පුරුද්දක් නැහැ නේ කියලා හිතෙනවා අපිට. මේවාගේ දේකට අපිට හිතම යොමු වෙන්න. මේවා දෙයක් දැක්කම තිතින් නේද? අපි අහමු මෙතුමාගේ නම මොකද කියන්නේ? අපු මම අනුර. ඔව් අනුර මහත්තයා ඇත්තටම මේ අරෝෂත් එක්ක එකතු වෙලා දෙන්න යාළුවෝ. ඉතින් මේ හංවැල්ලේ ඉඳලා ඇවිල්ලා ඇත්තටම කිලෝමීටර 200ක් 250ක් විතර දුර ඇවිල්ලා මේ වගේ අසරණ පවුල් වලට උදව් කරන්න හිතක් පහළ වෙන්නේ සාමාන්‍යයෙන් කලාතුරකින් මිනිස්සෙක්. හැබැයි ඔබතුමාලාට එහෙම හිතක් පහළ වෙලා අද ඇවිල්ලා සැබෑ තත්ත්වය මෙහෙම දැක්කට පස්සේ ඇත්තටම මොකද හිතෙන්නේ? ඇත්තටම හිතන අපි දැන් බොහොම හොඳ දෙයක් කරනවා කියලා. මම Facebook එකේ මේ වගේ දකින්න ඕනේ ගොඩක් දේවල්. ඔව්. සමහරක් ඒ වෙලාවට විශ්වාස කරන්න බෑනේ. ඔබතුමා මේ Facebook එකේ මේ වෙල්ලස්සේ මනුස්සකම කියන Facebook එක හරහා දැක්කට පස්සේ ඇත්තටම විශ්වාසයක් ඇති වුණාද? ඇත්තටම ඔව්. ඇත්තට විශ්වාසයක් ඒක තමයි. අපි එහෙ සාමාන්‍ය මේකලංගේ account number එකකට හරි සල්ලි නොදා මේක ඇහෙන් දැකලා අපේ පියවි ඇහෙන් දැකලා මේක දැක්කම අපිට කරන්න හිතෙන දෙයක් නැද්ද? සමහරවිට මේකට අපි ආවේ සමහරවිට ආදරයක් කරන ඕනේ. මෙතෙන් දවිල්ල මේක දැකලා මේ යන විදිය දැකලා මේ ළමයි දෙන්න මේ යාගේ තාත්තා ඒගොල්ලන්ට වෙලා තියෙන දේ දැකලා අපිට හිතන මේක කර යුතුයි කියලා. ඔව් අපි අනිත් අයටත් මේ වගේ ආරාධනා කරමු. ඔබතුමා මේ වගේ දේවල් දැක්කනි දැන් සැබෑවෙම මේක දැක්කම මේකට උදව් කරන්න කියලා අපිත් අනිත් අයට ආරාධනා කරමු. ඔව් එහෙම කරන්න ඕනේ. අපි ආරාධනා කරනවා රටේ ඉන්න සංවේදී හිතක් තියෙන මිනිස්සුන්ට මේ වගේ දේකට ඇවිල්ලා මේ එක්කෙනෙක් විතරයිනේ තවත් රටේ බොහෝ දේවල් දෙනෙක් ඉන්න මේකට. මේ වගේ අසරණ තත්ත්වයට පත් වෙලා ඒගොල්ලන්ට යමක් කරන්න පුළුවන් නම් මනසත් යතින් හොඳයි. මොකද මිනිස්සු සමාජ ශාලාවල එක එක පාටිස්සල වේදන් කරන ප්‍රමාණය බැලුවාම මේක ඉදිරි මතු භවයකටවත් ලොකු කුසල කර්මයක් වුණාද? අපිට මේක නැවත ලැබෙන්න ඕනේ කියලා අදහසක් අපේ නැහැ. අපි අපිට ලැබෙන්න ඕනේ කියලා අපිට ඕනේ කියලා තියෙන්නේ අපේ හිතින් ඇතිවෙච්ච දුක තුනේ කරගන්න දෙන්න ඇවිල්ලා. ඉතින් බොහොම පින් දෙනවා ඔද්ද පෙරලට අරෝෂරත් අනුරටත් ඇතරම අද දවසේ අපි වෙනුවෙන් වෙල්ලස්සේ මනුස්සකම විශ්වාස කරලා ඇවිල්ලා මේ අසරණ මිනිස්සු වෙනුවෙන් උදව් කරනවාට ඇතරම මේ කතාව අපි Facebook එකේ ගහලා දවස් සති දෙකකට ආසන්නයි. ඉතින් ඒ සති දෙක තුල මේ නිවස ගොඩනගන්නට අවශ්‍ය ප්‍රතිපාදන මේ විදිහට ලැබෙමින් පවතිනවා. බොහොම පින් දෙනවා හැමෝටම උදව් කරන හැමෝටම තවත් අවශ්‍යතාවය තියෙනවා. ඔබටත් පුළුවන් මෙවැනි පින්කම් වලට දායකත්ව ලබා දෙන්න අපිට කතා කරන්න අපේ දුරකථන අංකයේ සටහන් වෙනවා. අපි මේ මිනිසුන්ට සැබවින්ම උදව් කරන පිරිසක්. ඒ නිසා ඔබට අපි ආරාධනා කරනවා මේ විදිහට උදව් කරන්න කියලා.